මහාචාර්ය දයාරෝහණ අතුකෝරාල මැතිතුමන්ට ඔබතුමන්ගේ දේශනය පැවැත්වන්නට. හරි, තවත් උදාහරණයක් කිව්වොත් අර අස්සරේස් දානය දන්න ඇති අශ්වපිට ඉන්න අශ්වාරෝහකේ. ඉස්සර කාලේ හිටියා මේ පිගොට් කියලා අශ්වාරෝහකේ. මිනිස් දන්නවා පිගොට් නැග්ගොත් අශ්වාදිනවා කියලා. ඒ කියන්නේ සාමාන්‍ය පිගොට් නැග්ගම සේරම රේස් අල්ලන්නේ පිගොට් ඉන්න අශ්වයාට. හැබැයි පිගොට් නෙවෙයි දුවන්නේ, අශ්වයා දුවන්නේ. හැබැයි පිගොට් නැග්ගොත් අශ්වයා දුවන. ඒ අශ්වයා දන්නවා පිගොට් නැග්ගොත් දිනන්න ඕන කියලා. ඒ වගේ වෙන පේමක වෙන මේ අශ්වාරෝගෙන් නැග්ගොත් ඒ අශ්වයා දිනන්නේ. ඒ වගේ තමයි හිත හිත කියන්නේ යටි හිත කියන්නේ අශ්වයා, උඩු හිත කියන්නේ අශ්වාරෝහකය. උඩු හිතින් කිව්වොත් ප්‍රාර්ථනා කර ශක්තිය යටි හිතට දුන්නොත් යටි හිතේ බලය හරි ශක්තිමත් වෙනවා. උඩු හිතට තියෙන අපි මනෝ ප්‍රොයිඩ් කියන හැටියට 10න් 1යි උඩු හිත කියන්නේ, 10න් 9ක් යටි හිත. ඒ උදේ හවස උඩු හිතින් යටි හිතට කාන්දු කරන්න ඕනේ. ඔබ දක්ෂයි, සාර්ථකයි, මේක දියුණු වෙන රටක් දියුණු කරන්න ඕනේ, මමත් දියුණු වෙන්න ඕනේ, රටත් දියුණු වෙන්න කියලා නිරන්තරයෙන් උදාසී උද්‍යෝගේ මේ කියන්න ඕනේ. ඒක කියනකොට 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 මේක යටි හිතේ ස්ථාවර වෙනවා. අපි සෝන්නාචේ දෙකෝටියක් වාරයක් මේ කියන්නේ කියන්නේ ඒක. උඩු හිතින් කියනකොට 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 යටිහිතර මේක පිළිගන්න වෙනවා. ඒතර යටිහිත එකතු වෙලා ක්‍රියාත්මක වෙනවා. කොහොමද මේක ජාත්‍ර අභියෝගේ ජාත්‍රණය කරන්නේ? කාල් යුන්ගේ මනෝවිද්‍යාඥයගේ පොඩි අර්ථකථනයක් තියෙනවා. ඒකත් මේකට ගලපලා ගන්න පුළුවන්. අපි දන්නා දැන් ෆ්‍රොයිඩ් කියන්නේ උඩු සිතයි යටි සිත තියෙනවායි කියලා. කාල් යුන් කියනවා තා පොඩ්ඩක් එහාට ගිහිල්ලා මේ යටිහිත එකතු වුණාම සම්මුව විඥාන කියලා එකක් හැදෙනවා කියලා. දැන් සාමාන්‍ය උගක් අය දන්නවා ඇති අපි හිත උපමා කරන්නේ අයිස්බර්ග් එකකට. අයිස්බර්ග් එකක් කියලා කියන්නේ අයිස් කන්දකට. අයිස් කන්දක වතුරෙන් උඩ තියෙනවා 10න් 1ක්, වතුරෙන් යට තියෙනවා 10න් 9ක්. ඒ තමයි ෆ්‍රොයිඩ්ගේ අර්ථකථනය. දැන් ෆ්‍රොයිඩ්ගේ අර්ථකථනය පොඩ්ඩක් එහාට ගිහලා කාල් යුන් කියනවා අර අයිස් කන්ද යටින් ආපහු ගිහිල්ලා තව අයිස් කන්දකට සම්බන්ධ වෙලා තියෙනවා. ඒක නැවත අපිට පේනවා තැන් තැන් වල අයිස් කඳු කුටි කුටි ටිකක් පෙරුණාට සියල්ලම යටින් ආපහු එකට එකතු වෙනවා. ඒක තමයි සමූහ විඥාණය කියන්නේ. ඒ කියන්නේ අපි එක එක්කෙනා තනි තනිව හිටියට අපිට සමූහ විඥාණයක් තියෙනවා. අපි එක එක්කෙනා කතා කරනකොට, ප්‍රාර්ථනා කරනකොට මුළු සමූහයට මේක හිමින් සීලුවේ ගලාගෙන යනවා. ඒක සමූහයම ශක්තිමත් වෙනවා. ඒක මූලික දේ තමයි අපි තනි වෙලා නැහැ. අපි ඉන්නේ සමූහයක් එක්ක. ඒ කියන්නේ ඔබේ උඩු සිතෙන් යටි සිතට ඉස්සලා ශක්තිය ගන්න ඕනේ. යටි ශක්තිමත් වෙනකොට සමූහ විඥාන ශක්තිමත් වෙනවා. සමූහ විඥාන ශක්තිමත් වෙනකොට අලුත් විදියකට හිතන්න පුළුවන්කම තියෙනවා. ඒ කියන්නේ මූලික දේ තමයි අපි නිරන්තරයෙන්ම උඩු සිතෙන් යටි සිතට කියන්න ඕනේ. මේක ජයග්‍රහණය කරන්න ඕනේ. සාර්ථක කරන්නට ඕනේ. අපි අනිවාර්යෙන් දියුණු රටක් දෙන්න ඕනේ. අපි අපේ දරුවන්ට උරුම කරන්න ඕනේ හොඳ වාසනාවන්ත රටක්. ඒක අපිට කළ හැකි දෙයක්. වාසනාවන්ත රටක් දෙන්න නම් අපේ තියෙන්න ඕන කිසියම් ප්‍රාර්ථනාවක්. ඒකයි කිව්වේ අලුත් දෙයක් නොකර අලුත් ප්‍රතිඵලයක් බලාපොරොත්තු වෙන්න බෑ. අපි කරන්නේ පරණ දේම නම් හැමදාම පරණ ප්‍රතිඵලයම තමයි එන්නේ. ඒත් අලුත් දෙයක් කරන්න වෙන. මේ එක පැත්තක් තමයි. මොකද්ද මේ පුජ්‍යලයා තුලින් අපිට මේ ලෝකෙ තුල අපි දන්න විද්‍යාව අනුව ක්‍රියාත්මක කරන්න පුළුවන් ප්‍රමාණය තමයි ඔය මම පැහැදිලි කරේ. ඒකත් විශාල ශක්තියක්. ඒකත් විශාල හැකියාවක් එතන තියෙනවා. දැන් මේ කොහොමද විශ්වෙත් එක්ක සම්බන්ධ කරන්නේ? අපේ තියෙන ශක්තිය අපිට තියෙනවා විශ්වෙත් එක්ක ගනුදෙනු කිරීමේ හැකියාව. මේ පුජ්‍යලයක් කියලා කිව්වම ඊටාම සරල දෙයක් නෙවෙයි. මේ භෞතික කයක් අපිට තියෙනවා වගේ මේ භෞතික කයට ඔබේ තවත් කයවල් කීපයක් තියෙනවා. අපි කියනවා ඇතරල් බොඩි කියලා. අපේ ශරීරයේ පිටිපස්සේ තව තියෙනවා ශරීරයක්. ඒක තමයි හෝරා කියන්නේ. හෝරා කියලා කියන්නේ ප්‍රභාව. අපේ නිකුත් කරන ප්‍රභාවක් තියෙනවා. අපි හැමදෙනාගේම නිකුත් කරන ප්‍රභාවක් තියෙනවා. එක එක්කෙනාගේ ප්‍රමාණය සහ දස්කම් අනුව තමයි ප්‍රභාව වෙනස් වෙන්නේ. අපි දන්නවා අපි දැකලා තියෙන ඉහළ ලොකුම ප්‍රභාව තමයි ෂඩ්වර්ණ බුද්ධ රශ්මියේ බුදුහවර තමයි ෂඩ්වර්ණ බුද්ධ රශ්මියේ. මේ ප්‍රභාව අපිට පේරුන්නේ නැතුව නට අපි ඇස්වලට පේවි හැට පේරුන්නේ නැතුව නට සතුන් ඇස්වලට පේවි. ඒකයි නාලාගිරි දමනේ සිද්ධ වුණේ. නාලාගිරි අතට රාකල පොළ එව්වත් අර ප්‍රභාවට මූණ දෙන්න බැරි කම තිබුණා. ඒකින්ද සතුන්ට පව පේනවා මේ ප්‍රභාව. ඒක දැන් මයින කිරලින් කියන කැමරාවත්. එතකොට අපේ හිත ශක්තිමත් වෙන්න ශක්තිමත් වෙන්න හිත ප්‍රබෝධවත් වෙන ප්‍රබෝධවත් වෙන ධනාත්මකට ධනාත්මක වෙන්න අපේ නිකුත් වෙන හෝරාව සුදු පාට වෙන්න පටන් ගන්නවා. අපි කියනවා yellowish white කියලා. කහ පාට සුදු පාටක් තමයි ප්‍රසන්න සිතක් තියෙන අයගේ හෝරා. ඒක තමනුත් දියුණු කරනවා, වටේ ඉන්න අයත් දියුණු වෙනවා. ඒ ඔවිශ්ව ශක්තිය තියෙන අයට ආශ්‍රය කරන්න ගියාම ඒගොල්ලන්ගේ හෝරාව හොඳ නිසා අපිට ඒගොල්ලන්ගේ ශක්තිය අපිට ලැබෙනවා. මේක ඉස්සර වෙද මහත්තුරුන් දෙන අද්ගුණය කියලා අපි කිව්වා. මේ අද්ගුණය කියන්නේ තෝක තමයි. වෙද මහත්මයා බොහොම භක්තියෙන් තමයි බෙහෙත් දෙන්නේ. ඒ වෙද වාත්තා තමන්ගේ අතින්ම තමයි ඉස්සර බෙහෙත් පොවන්නේ.
අතින් බෙහෙත් පොඩ තමයි වන්. ඒ මොකද අර ඕරාවෙතින් ශක්තිය අද්ගුණය කියන්නේ ඒකයි. ඒ ශක්තිය අනිවාර්යයෙන්ම අනිත් පුජ්‍යලගේ හිතත් එක්ක සම්බන්ධ වෙලා ලෙඩේ සුව කරන්න උදව් වෙනවා. එතන ලෙඩ සුව කරන්න බෙහෙත් විතරක් නෙවෙයි අර වැදගත් වෙන්නේ අධ්‍යාත්මික තියෙන ශක්තිය. එද වෙද මහත්තුරු ළඟ ඉස්සර මේ අද්ගුණ කියලා කිව්වේ ඒක තමයි. ඉස්සර ගුරුවරු ළඟ ස්වාමීන් වහන්සේ ළඟ මේ ඕරාව තිබුණා. ඒගොල්ලෝ ළඟට වාඩිලා ඕන තරම් පැය ගණන් කතා කර ඉන්න පුළුවන්. කල්පනා කරලා අපි ළඟ ඉන්නකොට අපටත් හරි සතුටක් දැනෙන ප්‍රසන්නවාදී. ඒ තමයි හොඳ ඕරාවක් තියෙනයි. ඒ වගේම මේ නපුරු සිතක් තියෙනකොට ක්‍රෝධ සිතක් තියෙනකොට දූෂිත සිතක් තියෙනකොට මේ ඕරාව කළු පාට වෙනවා. අපි ඒකට කියන්නේ මේ බ්‍රවුනිෂ් ග්‍රීන් කියලා. දුඹුරු පාට වරු කොළ පාටකේ මේ ඕරාව කළු වෙන්න පටන් ගන්නවා. එතකොට අපේ කිසිම ශක්තියක් නැති වෙනවා. අපේ තුකටලිය වෙනවා, අපේ තුදාසීන වෙනවා. අපිට කිසිම ශක්තියක් තව කෙනෙකුට යවන්න හැකියාවක් ඇත්තේ නැහැ. ඉතින් අපි කෙනෙකුට ප්‍රාර්ථනා කරනවා නම්, කෙනෙකුට යහපුණ ප්‍රාර්ථනා කරනවා නම්, ඒක උරා ගන්න පුළුවන්කම තියෙන්නේ අර හොඳ ඕරාවක් තියෙන කෙනෙකුට විතරයි. ඒ නපුරු ඕරාවක් තියෙන කෙනෙකුට ප්‍රාර්ථනාවක් කරලා අදිෂ්ඨානයක් කරලා විශේෂ ශක්තිය යවන්නත් බෑ. විශේෂ ශක්තිය යවුවට යාට උරා ගන්න පුළුවන්කමක් නැහැ. ඉතින් ඉස්සල්ලාම මම ඒක ඉස්සල්ලා කිව්වේ අපි ඉස්සල්ලා අපේ ඕරාව ශක්තිමත් කරගන්න ඕන. අපි නිකන් නපුරු ඕරාවක් තියාගෙන බ්‍රවුනිෂ් ග්‍රීන් ඕරාවක් තියාගෙන යහපතක් වේවා කියලා ප්‍රාර්ථනා කරාට සත පහකට වැඩක් වෙන්නේ නැහැ. පළවෙනිම අපි ඉස්සල්ලා අපේ හිත පිරිසුදු කරගන්න ඕන. පිරිපහදු කරගන්න ඕන. ප්‍රසන්න කරගන්න ඕන. එතකොට තමයි අපි කියන දේ තව කෙනෙකුට දැනෙන්න පටන් ගන්න. අපි අනිත්‍යයට හිමින් හිමින් කාන්දු කරන්න පුළුවන්කම තියෙනවා. මෙන්න මේ විදිහට අපිට පුළුවන්කම තියෙනවා අපේ ශරීරයේ තියෙන මේ ශක්තිය එහාට ගෙනියන්න. ඒ වගේ අපේ ෆිසිකල් බොඩි වලට ගොබ්බේ අපිට තියෙනවා සයිකික් බොඩි කියල එකක්. ඊට පහන් තියෙනවා ස්පිරිචුවල් බොඩි කියල. ඒකින් අපේ ශරීරයේ මෙහෙම තිබුණා ශරීරයේ වටාතාව ශරීර කීපයක් තියෙනවා. ඒක තව ටිකක් කල් ඉගෙන ගත්තම දැනගන්න පුළුවන් සමහරවිට දන්නව මෙතන ඉන්නයි. එතන ස්පිරිචුවල් බොඩි කියන එක අධ්‍යාත්මක බුද්ධිය, අධ්‍යාත්මක ශක්තිය, අධ්‍යාත්ම ශරීරේ ශක්තිමත් වෙන්නේ විශේෂිත අධ්‍යාත්ම ශක්තිත් එක්ක සම්බන්ධතාවක් ගන්න පුළුවන්කම තියෙනවා.